අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් අදත් අර්ගටම හවසල හය පහුවෙදී අපි අපේ සුපුරුදු ෆේස්බුක් ලයිව් කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි හැමදාමත් දන්නවා වගේම මොකද වෙන්නේ අපේ ෆීල්ඩ් එකේ මියුසික් ෆීල්ඩ් එකේ ඉන්න ආටිස්ට්ලා කීප දෙනෙක්ව අපි අනිවාර්යෙන් තුන්දෙනෙක්ව අපි අනිවාර්යෙන් එක්කන් එනවා. අද දවසේදී තුන්දෙනෙක්ම නෙවෙයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. අනිත් කෙනා ආවෙ නැති හේතුවත් අරගෙන තමයි එක්කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ දෙන්නත් එක්ක කතා කරන්න සූදානම්. සමහර විට දැන් ගොඩක් කටට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆේස්බුක් ලයිව් එක බලද්දී සමහරු අහනවා මේ කවුද බක් කියලා. ඒක තමයි අපි මේක වෙනු ගොඩක් වැටෙන්නේ. අපි ඒ වෙනුවට අපි අපි දාපු පෝස්ට් එකත් එක්කම මෙයාල කරපු වැඩවල ලින්ක්ස් ටික දාලා තිනවා. ගිහිල්ලා බලන්න ඒ වැඩේ මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ කවුද මොනවද කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දේවල් එක්ක අපි සූදානම් කතා කරන්න, අපිත් එක්ක රැඳෙන්න, කමෙන්ට් කරන්න, මේ කට්ටියෙන් අහන්න තියෙන ප්‍රශ්න එක අහන්න, මෙයාලා මොනවද කරලා තියෙන්නේ කියන එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මෙයාලා ඉස්සරහට මොනවද කරන්නේ කියලා. ප්‍රශ්න ටිකුත් තියෙනවා, අපි ඒ දේවල් අහන්න සූදානම්. අද දවසේදී ආවේ කවුද? මම එහා කොනෙන් පටන් ගන්නවා. අපේ රුවීන් මාලදිනේ තමයි ඇවිල්ලා ඉන්නේ. අපේ රුවීන් අපේ මේ ලොකු කැමරේ පේන. අර මේ චුටිට වෙන්නේ තුන් ලොකු කැමරයක. ඒක එන හොඳට. ඒක තමයි වයිඩ් එක අපි මේ ක්ලෝස් එක. හරි. රයිට්. ඉතින් ඒත් එක්කම අද දවසේ අපි ඊළඟ කෙනාගෙන් එක්කෙනෙක් විදියට කනගෙන ආවේ මේ කියන්නේ අක්කයි නංගීවයි තමයි මේ අපි මෙතෙන්ට ආවේ. අපි කියනවා පුදලගෙන ඉන්න හැදුවේ. ඇදගෙන ඉන්න හැදුවේ. එකන් ඉන්න හැදුවේ. ඇවිල්ලා තියෙන්නේ අක්කනේ. ඔව් අක්කා නමයි. අක්කා තමයි ඇවිල්ලා තියෙන්නේ නංගී ගැන කියයි අහිමිට. විශ්වමෙන් බ්ලිස් අපේ ඉරාජික වැඩ පටන් ගත්ත කෙනෙක්. කියන්නේ වැඩ පටන් ගත්ත කෙනෙක්. අපි දැනගන්න පටන් ගත්තේ කියන්නේ නැත්තම් සාමාන්‍ය ජනතාව මේ YouTube ජනතාව දැනගන්න පටන් ගත්තේ විශ්වමෙන් ලංකාවේ කට්ටිය දැනගන්න පටන් ගත්තේ ඉරාජික වැඩ කරාට පස්සේ. ඉතින් මම එන මුලින්ම ප්‍රශ්න අහනවා ලේඩිස් ෆස්ට් යන්නේ නැතුව ජෙන්ස් ෆස්ට්. මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල බැල ටිකක් කියනවා. එයාගේ දෙනු ආකාශ ප්‍රතිවිරුද්ධ ෆිල්ම් එකත් එක්ක ගොඩක් කතියක් කරගෙන ගියා. ඉතින් ටිවී කමර්ෂල්ස් ටික ටික කරගෙන යනවා. එතකොට පොඩි සූදානමක් තියෙනවා ජනවාරි තවලා රිලීස් එකක් දෙන්න. ඒක වැඩි ටිකකුත් වෙනවා. ඒක ටිකමයි වෙන්නේ. මේ දවස් ටිකේ වෙන්නේ. හරි. එතකොට ෂර්මෙන් මොකද කරන්නේ මේ දවස්වල? මේ දවස්වල මම හිටියේ ඉන්දියාවල බැංගලෝරවල. එහේ පොඩි මගේ ෂෝස් තුන හතරක් තිබ්බා. දැන් මම ලංකාවට ආවා. අයිත් මේ 10 වෙනිදා මාල්දීව්ස් වල යනවා ෂෝස් 9ක් වගේ තියෙනවා එතන කරන්න. ප්‍රොජෙක්ට්ස් ගැන කතා කරොත් එන අවුරුද්දේ මගේ ඊළඟ සිංගල් එක මම රිලීස් කරනවා. සිංගල් එකක්. මම එකක් ඉරාජ්‍යක තයා කරනවා, තව එකක් මම තනියම එකක් කරනවා. ඒ දෙක ගැන ෆෝකස් කරගෙන තව කවර් සිංගල කවර් දෙක වැඩ කරගෙන යනවා. ඒ ටික තමයි ඉතින් මේ දවස්වල වෙන්නේ. මම එකමඩ අහන්නේ දැන් ෂර්මෙන් රිලීස් කිව්ව ගමන් අපිට දැනෙන්නේ මේ සුදු ගතියක් සුද්ද ගතියක් ඒක නැත්තම් ඒ වාගේ මොකක්ද ඒක කියන්නේ ජාතිකත්වයත් එක්ක පොඩි මේකක් එනවා. එතකොට සමහර විට ඊ යාට සිංහල කවර්ස් කරන්න පුළුවන්ද වගේ එකක් එනවා. එහෙම චෝදනාවක් වෙයිද නිකන් සිංහල ඉංග්‍රීසි වගේ කිව්වා කියලා මම හිතන්නේ. ඒක තමයි. දැන් සිංහල සිංහලක් කියනවා නම් අපි දැන් ඉංග්‍රීසි සිංහල කියනකොට අපි කියන ඩික්ෂන් කියන එක කියන ප්‍රොනවුන්ස් කරන විදිය. ඉතින් කවුරුනත් කමනේ අපිට මේ භාෂාව හරිය විදිහට අපිට කතා කරන්න පුළුවන් නම් හරිය විදිහ සිංහලක් කියන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක මං හිතනවා ඒක ගොඩක් ෆෑන්ස් ඒ ගොඩක් අගය කරයි කියලා. එම්කද ඒක නම් හරිය විදිහට කියන්නේ ප්‍රොටක් දාලා ගනම් ප්‍රැක්ටිස් කරලා ඒක ඕමනාවෙන් කරන දෙයක් ඉන්න. ඉතින් මං හිතන්නේ ඒක මම දැන් සිංහල ගත්තාම ඒ කියන්නේ අමාරු ගතියක් තිබ්බත් අපි ඒව ගොඩක් ප්‍රැක්ටිස් කරලා හරියට බලලා දෙයක් එළියට දානකොට ඒ තත්තර ස්ටෑන්ඩඩ් එකට තියෙනවා. ඉතින් ඒ අනුව මම හිතනවා මම ඒ වගේ දේවල් හරියට ඒවා ෆලෝ කරලා තියෙනවා කියලා ස්ටෙප්ස් ටික. ඉතින් දැනට එහෙම කිසි දෙයක් අහලා නැහැ. හැබැයි මගේ ෆෑන්ස් ගොඩක් ඒවා මේ ඇප්‍රීෂিয়েට් කරලා තියෙනවා. වැඩේ හොඳට කරනවා කියන්නේ 99.9 වගේ ඒ වගේ ඒවා සිංගල් ඒවා හොඳ. ඔව් ෂේප් රයිට්. හරි. බොහොම හොඳයි. හරි. දැන් එතකොට නංගි ආවෙ නැත්තේ ඇයි කියලා තව උත්තරයක් දෙන්න. නෑ නංගි මයි දෙන්නම එන්න හිටියේ. මම පෙයියේ පොඩි ෂෝ එකක් තිබිලා දෙන්නටම කොත්තුවක් ගන්න ආසාව වෙලා හිටියා. රයිට් කොහෙටද ගියේ වැල්ලවතට? ඊයර ස්ටාර් ප්ලේස් ස්ටාර් හෝටල් එකේ දැනක් තියෙනවා එතන. රයිට්. හරි. ඉතින් උදේ වෙද්දි අපි බඩේලියයි මේ ඔක්කොම දෙන්නා. ඔයා බේරුණා නංගි? නෑ මේ ඒක කියන ගොඩක් මේ පෙරේතර තමයි ගොඩක් ඒක තදින් වදින්නේ කියලා. නංගිට හරි. නංගි තමයි ඉවර කරේ. නංගිට තමයි ඉවර නැව හැදුනේ. රයිට්. මං ෂේප් පොඩ්ඩක් වැඩි කෑවේ දින්නා. ආ, ඒනම් ගොඩ. හොඳයි, අපි එනම් මේ දිනත් එක්ක කතා බහ කරනවා. දැන් මං කිව්වා වගේ දැන් හැමෝම අහන්න පටන් ගමු. මේ
සමහර දැන් ගිය සතියේ මේ මියුසික් වලම ඉන්න මියුසික් වල බැහැලම ඉන්න තුන් දෙනෙක් ආවට පස්සේ තහනම් මුන් කවුද මන් කියලා. ඒ කියන්නේ Facebook එකේ ඉන්න මිනිස්සු තමයි. සමහර අය ඇත්තටම දැකලා නැහැ හේතුව එයාලා මියුසිෂියන්ල හින්දා, එයාලා නිපිටිපස් හින්දා. ෂර්මන්ව මෙහෙම කිව්වොත් තමයි දන්නේ. ගිනියම් රෑර වීඩියෝ එකේ හිටියේ. ඒ කියන්නේ ඇක්ටිං ඇන්ඩ් සිංගින් ඔය දෙකටම සහභාගී වුණා. රුබිනුත් මියුසික් ලොකු මියුසික් වීඩියෝ ලොන්ච් එකක මියුසික් වීඩියෝ එකක් දෙන්න. ඉතින් ඒ දිවල් එක්ක අපි ප්‍රශ්න ටිකක් අහන්න සූදානම්. ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අනේ යක්කේ පුළුවන් නම් සින්දුවක් කියන්නකෝ කියලා තියෙනවා. කවුද දන්නේ? අපි ප්‍රමා රණතුංග තමයි. යාට අපි දෙනවා පොඩි චැනල්ස් එකක්. අපි අලුත් ට්‍රැක් එකේ පොඩි කැලක් කර කියව ගන්නවා. හරි. මේ මම පළවෙනි ප්‍රශ්නේ අහන්නේ රුබි. දැන් මේ ලොකු මියුසික් වීඩියෝ ලොන්ච් එකක් තිබ්බා සින්දු රිලීස් කරද්දී මේ නැටකේ ඒත් එක්කම මේකට පාවිච්චි කරගන්න මොඩල් තමයි මියුසික් වීඩියෝස් 150ක් විතර හිටපු මොඩල් කෙනෙක් ශෂි. එයාව යූස් කරේ ඇයි මේ සින්දුවට? මෙහෙමයි අපිට ශෂිව යූස් කරා කියන්නේ ඇත්තට අපි ඒ වගේ ඇක්ට් එකක් නෙමෙයි ඇත්තට වීඩියෝ එකේ අපි කන්සෙප්ට් එකක් හදලා තියෙන්නේ. ඉතින් ට්‍රෙන්ඩ් එකක් තිබ්බනේ ඈතට. මේක ඇත්තට රංගයය ෂූට් කරද්දී සහ අපි රංගය තමයි ඇත්තට මේක කිව්වේ ශෂිව ගම කියලා. මොකද ශෂි පොඩ්ඩක් වැඩක් ගන්න පුළුවන් ෆ්ලෙක්සිබල් හරි ෆේසි වැඩ කරන්න කියන එකේදි තමයි තමයි මේක කිව්වේ ගම කියලා. ඉතින් අපි ඒ වෙලාවේ ඩිසයිඩ් කරා වැඩක් කරන්න පහසු දනව ගන්න කතා කරා මේක සාමාන්‍ය මිනිස්සු නම අඳුරගන්නේ ෂර්මන්ව ඉරාජ් හරහා. ඉරාජ් මුලින්ම පොඩි බ්ලැක් මාර්ක් එකක් තියාගන්නවා මම සිල් බිඳගත්තේ සාංග එකත් එක්ක. එතකොට එහෙම බ්ලැක් මාර්ක් එකක් තියාගත්ත කෙනෙක් එක්ක ෂර්මන් විලීස් කියන සිංගර් ඇයි අර වගේ කන්ට්‍රවර්ෂල් කන්සෙප්ට් එකකට එන්න හිතුවේ? මම දන්නේ නැහැ ඉරාජ්ට බ්ලැක් මාර්ක් එක කියලා, because මම ඉරාජ් ගැන මගේ හොඳ ආදරයක්. මම දන්නවා එයාගේ ඇත්ත ටැලන්ට් එක, එයාගේ ස්කිල් එක මොකද්ද කියලා. ගොඩාක් මිනිස්සු එයාව මයින්නේ එයාගේ මියුසික් වීඩියෝ එකේ කතාව. මොකද එයාගේ Facebook fan page එකේ හරි එයා මොකක් හරි මියුසික් වීඩියෝ දානකොට ගොඩක් මිනිස්සු බයින්නේ concept එකට, මේක controversial idea කින වෙනදි. බට් මම ඉරාජ දකින්න වෙන විදිහට මම දකින්නේ එයා ගොඩක් අපේ ලංකාවේ, ඒ කියන්නේ cutting edge technology කියන අපේ entertainment industry එක ගොඩාක්ම ඉස්සරහට බය නැතුව ගෙනියන්න පුළුවන් කෙනෙක් තමයි ඉරාජ කියන්නේ. ඉතින් එයාට ප්‍රඩක්ෂන් පැත්තෙන් එයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා. එතකොට එයාට ක්‍රියේටිව් ඐඩියාස් වලින් හොඳ. එයා තමයි අපේ ඕන්ලි ශ්‍රී ලංකන් ප්‍රොඩියුසර් අපිට මේ ඉන්ටර්නැෂනල් කොලැබරේෂන්ස් කරන්නේ. ඉතින් සමහරක ගොඩක් මේ දේවල් දකින්නේ නැහැ. ඒ දකින්නේ අර 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 විවේචනය කරන්න පුළුවන් එකක් බලලා තමයි ඊට පස්සේ හැමලේම නිකන් මිනිස් එක්ක මයින්. ඉතින් මම දැක්කේ ඉරාජ්ගේ අර මට මගේ ෆියුචර් එකට එයාගෙන් දෙයක් කරගන්න පුළුවන් ඒ ඉරාජ් තමයි මම දැක්කේ. ඉතින් මම එයාත් එක්ක වැඩ කරන් දැන් මම එහෙම ලොකු ගොඩක් සින්දු ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. මම එයාගේ යාළුවෙක් වගේ මම හොඳ දන්නේ, මගේ යාගේ කරන වැඩ මම හොඳ දන්නවා. ඉතින් මට ඉතන ඒ වගේ ක්‍රියේටිව් වෙරි ටැලන්ටඩ් එකෙක් එක්කන් කියලා යං ප්‍රොඩියුසර් කෙනෙක් එයා දන්නවා මොකද අපේ යූත් එකට අවශ්‍ය මියුසික් හරහා මියුසික් වීඩියෝ විතරක් නෙමෙයි ප්‍රොඩක්ෂන් වයිස්. ඉතින් මට ඉතන එයාත් එක්ක වැඩ කරන්න. ඒ කියන්නේ ෂර්මන් කියන්නේ ඉරාජ් දන්නවා යූත් එකේ සෙන්ස් එක මොකද්ද කියලා. ඒක little bit kind of sex වගේ එකක් නෑ. මම music videos ගැන මේ කතා කරන්නේ. මම කියන්නේ කැම් production වෙයි ආ music video එකට යා ළඟදී ආ brand එකක් යා youth එකට යා launch කරා t-shirt. ඔව් ඒක අපි කරන්නේ පස්සේ. ඔව් මම කියන්නේ ආගේ production, because යාගේ english music production තාම හරියට මිනිස්සු හලන අපේ ලංකාවේ. ඉතින් මම studio එකට 250ක් වත් ගිහිල්ලා තියෙදි මම දන්නවා යාගේ true potential එක. ඉතින් මම music video එක නෙමෙයි focus කරේ. because music video එක ඇත්තටම කියන අවුරුදු 3කට පස්සේ තමයි අපි decide කරේ. අවුරුදු 3කට කලින් තමයි song එක හදලා අපිට වීඩියෝ එකක් shoot කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඇත්තට සින්දුව කියන සින්දුව අවුරුදු 4කට පර නැහැ. කොහොමද තිබ්බද? ඉතින් music video එක පස්සේ කතා වෙලා අපි නියන් අවශ්‍ය project එකක් ඒ වේක පස්සේ හිතුවා. but වැඩ කරන්න මම අවශ්‍ය මොන්නේ ඇයි කියලා reason එක කියවුවොත් නම් මම එයාගේ creativity එකට මම ගොඩක් ආස වුණා. ඒ කියන්නේ production music
මිත්‍රයා මාව ඉන්දියා ඇමරිකා වල තව කැසිඩි කියලා කෙනෙක් එක්ක මාත් එක්ක සාමයක් කරා. ඉතින් ගොඩක් ඔය වගේ මටත් ඔපචුනිටිස් හම්බුණා. ඉතින් මම හිතුවා ඒ වගේ එකක් මගේ කැරියරයත් හොඳයි බූස්ට් කරන්න බිකස් යාතුම අපේ ඔන්ලි යම් ප්‍රොඩියුස් අපේ ඉන්ටර්නැෂනලි තැනකට ගෙන යන ඉන්නේ. තාම හරි හොඳ ප්‍රශ්නයක් තියෙනවා මේ අහලා ශිරාන් වීරසිංහ හරි ඉතින් who is this මුලින් නම් ප්‍රෝග්‍රෑම් එක බලුවනම් who is this කියලා දැනගන්න ඕනේ නෑ මේක ඒක හරි සාමාන්‍ය ප්‍රශ්නයක් මොකද මේ කියනවා නම් මේ හැමෝම ලංකාවේ නෑ මම කවුද කියලා දන්නේ නෑ මේකද මේ මම පටන් ගත්තේ ගොඩක් කෝපරේට් ෂෝස් වල සිංහල කෝපරේට් ෂෝස් කියන අපේ දන්නා කෝපරේට් බෝස් ෂෝස් මම ලොකු කියන්නේ සිංගල මාස් මාකට් එකට මම ඒ ඉන්ඩස්ට්‍රි එකට තාම මම යන්නේ මොකද මෙච්චර කාලෙ මම ඉංග්‍රීසි සින්දු තමයි කියලා කියන්නේ so first single එක තමයි රාජ්‍යකුණේ ඒකයි ඒ ටික දෙනා හරි මම දන්නේ නැත්තම් කොළඹින් අය ඒ කතිය මම දන්නවා ඉතින් මං තාම රට වටේ ගිහලා සින්දු සිංගල සින්දු ඒකට තාම මම බහලා නැහැ හරියට දැන් කෝපරේට් කරනවා කියන්නේ කෝපරේට් කියලා කියන්නේ දැන් කම්පැනිස් වලින් කරන get together වගේ ඇතුලේ වැඩ වෙන්නේ අන්න ඒ වගේ වැඩවල තමයි වැඩිපුර ගමෙන් පර්සනල් ඒක තමයි මම අවුරුදු දෙකක් විතර කරේ රාජ්‍ය හම්බෙන් ඉස්සර ඉඳලා තමයි රාජ් තමයි අපි සින්දු අපි මොකද මම සින්දු හැදලා රාජ්ගේ වෝකල්ස් ෆීචර් කරලා ඉතින් ඒක තමයි මගේ පළවෙනි සිංගල් එක. ඊගොනාට තව ඊළඟට ඉදිරියට තව සිංගල් ඒවා කරනකොට මම ගොඩක් මිස් ඊට පස්සේ දැනගනින් හොඳයි ෂර්මින් නේ අපි කවුද රුමින් මේ සිංගල් කෙනෙක් වුණාට ඇත්තම කතාව ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් නේ මේ ඊයේ පෙරේද දැන් මේ දැන් මේ යන ෆිල්ම් එක ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් කියලා මම අම්ම පාදයි දන්නේ ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනා ලයින් ප්‍රොඩියුසර් තමයි ඉතින් ඇත්තට ඒක මට දුන්නේ ඇත්තට අනතුරු දුන්නේ එකම එක අපියන්ත කොළඹ ගේ ඇත්තට රුවින් මාලදෙනිය අද මෙතන ඉන්නව නම් ආව නිර්මාණය කරේ ප්‍රියන්ත කොළඹගේ කියන එක. කියන්න පුළුවන්. ඉතින් එතනට ආවේ ගොඩක් දුර ගමනක් ඇවිල්ලා තමයි ෆිල්ම් එකට ආවේ. ඉතින් ප්‍රියන්ත ඇත්ත එකේ කාර්යයන් කියන්නේ රාමතුල ටීවී කමර්ෂල්ස් අපි ගොඩක් කරලා තියෙනවා. මම කරලා තියෙනවා. ඒක හැම ඩිපාර්ට්මන්ට් එකක්ම කවර් කරා. ආ ඩිපාර්ට්මන්ට් කස්ටියුම් ප්‍රොඩක්ෂන් එකේ ගොඩක් කරලා මේ ඔක්කොම එක්ස්පීරියන්ස් එකක් මට දීලා තමයි යාමට මේ දැන දුන්නේ මෙහෙම කරන්න. ඉතින් මගේ පළවෙනි එදුම ආකාශ ෆිල්ම් එකේ මම ලයින් ප්‍රොඩියුසර්. ආදමී කතාවක්. මේ ගොඩක් ෆිල්ම්ස් වල මම හැම පැත්තෙම වැඩ කරලා දුන්නා ජයන්ට් එකේ යා. ඒකවල මායා ෆිල්ම් එකේ සීඩා ගාගන්නේ වගේ ෆිල්ම්ස් ආශිර්වාදින්. ඒ පැත්තේ එක එක කැටගරිස් වල මම වැඩ කරලා ඇවිල්ලා තමයි අද ඉතින් මියුසික් කරා ඇතර ස්ටූඩිය එකක් තිබ්බා ඉස්සර මමයි උදාර සම්මරවීර මමයි උදාරයි YouTube audio ලක් කියන එක අපි මමයි තමයි කරේ එකක් ලොකු ලෝන්ජයක් තියලා අපි ඒක කරා ඉතින් ආයි අපි දෙපැත්තක් ඉතින් උදාරයි මමයි ඒක ඇතිවල ඉන්නවා ඉතින් ඒකත් එක්ක තාමත් යාළුවෝ ඉතින් එයා තාමත් ස්ටූඩිය එක කරනවා ඉතින් මේ වෙඩින් එකදී අපි සේරමට ගහමුණා කිසිම දෙයක් එහෙම වැරදි දේවල් මුකුත් දිව්වේ නැහැ මේක වෙනම කතාවක් රයිට් අපි ළඟ ප්‍රශ්නෙට මගේ ළඟ ප්‍රශ්නේ මේ මම මේක මේ රුවින්ගෙන් අහනවා මේ ශාශී නිසාද මේ මියුසික් වීඩියෝ එක ට්‍රෙන්ඩින් උනේ සහ මේ එහෙම නැත්නම් රුවින් නිසා සහ මේකේ මියුසික් නිසාද ඒ සින්දුව ට්‍රෙන්ඩින් උනේ සහ ට්‍රෙන්ඩින් බලාගෙනද මේක කරේ ඇත්තම ට්‍රෙන්ඩින් කියන එකක් බලාපොරොත්තු වුණා අපේ වීඩියෝ එක බලා. හරි ට්‍රෙන්ඩින් වුණාට පස්සේ රුවින්ට ඉතින් ලැබෙන බෙනිෆිට් එක මොකක්ද? මේ ෆයිනෑන්ෂල් බෙනිෆිට් එක පැත්තක තියෙනවා. ඔව්. එහෙමයි. ඇත්තට අද channels වල අපිට song එකක් play කරගන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඇත්තට මොකද්ද මේ අපහසුතාවය කොහොමද කියන්නේ? ඇත්තට channels වලින් අපි ප්‍රොඩක්ෂන් එකක් ගිහිල්ලා දුන්නාම බාර ගන්න එක එක කැටගරිස් තියෙනවා මොනවාද බාර ගන්න කැටගරි එකක් දෙකක් කියන්නක අපිටත් දැනගන්නත් එක්ක ඉතින් මුදල් මේ පසුබිමක් තමයි රයිට් ඒ කියන්නේ සින්දුවට සල්ලි දෙන්න ඕනේ හැබැයි දැන් ඒ තත්ත්වේ නෑ මන් දන්නේ විදිහට හැබැයි ඒ කියන්නේ එහෙම ප්‍රොඩියුසර්ස්ලා ඉල්ලනවද නෑ අපි දන්නේ දෙන්න අහන්නේ මොකද අපි මේ මියුසික් කියන්නේ මේ ප්ලැට්ෆෝම් මියුසික් ප්ලැට්ෆෝම් එක කියන්නේ නෑ අපිට කියන්නේ නෑ ඉතින් නම් කියන්නේ නෑ නේ අපි කියන්නේ මං කියන්නේ අතුලන්තේ ඉතින් ඔයගාගේ නෑ නෑ අතුලන්තේ මොකක්ද දැන් ඔයත් ලයින් ප්‍රොඩියුසර් කෙනෙක් ඒක මම කියන්නේ ඉතින් මට එකම පහසුකම තමයි මම බලාපොරොත්තු වෙන YouTube කියන එක ඉතින් මේක මං හිතන්නේ අපිට
සීමාවක් නෑනේ ඕනි ගානකට මේක පෙන්නලා අපිට මගේ රුවින්මාලදෙනිය කියන එක මට අවුට් කරගන්න ඕනේ වුණා මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙම සින්දුවක් කියන පුද්ගලෙක් ඉන්නවා මෙහෙම වීඩියෝ එකක් කරන කෙනෙක් ඉන්නවා කෙනෙක් මගේ නම මම ස්ටැබ්ලිෂ් කරන්න මට උවමනාවක් තිබුණා ඉතින් ඒක තමයි ශෂීව පාවිච්චි කරන්න හරි ඕකට තව ප්‍රශ්න හැබැයි ඒක මෙහෙමයි ඔව් අපි ඇත්තට ඒ අයිඩියා එකෙන් නෙමෙයි මියුසික් වීඩියෝ කන්සෙප්ට් එක හදලා කරේ අපි ඒක අවශ්‍ය වුණොත් කියන එකෙන් තමයි අපි ඒ ෂූට් එක අපි කරලා තියෙන්නේ නවේ එකම ලොක් කරා අපිට කාලෙත් ඒක ඉන්සිඩන්ට් එකක් අතට ඒකුවා රයිට් හරි ඒකට තව ප්‍රශ්න තියෙනවා ෂර්මන් දාවට ගිහිල්ලා වාගාවට එන්න රයිට් ප්‍රසිද්ධිය කතා කරන්නේ නැත මේන් කල්චර් එක සබ් කල්චර්ස් වල නෙවෙයි මේන් කල්චර් එක ලංකාවේ ඉන්න වැඩිපුර රූරල් ඕඩියන්ස් එක ඒ රූරල් ඕඩියන්ස් එකේ සහ අබර්බන් ඕඩියන්ස් එකේවත් මේ ගැන කතා කරන්නේ නැත ඒ වගේ එකක් වීඩියෝ එකකට ගේන ගෙනල්ලා මොකද්ද මේ කරපු විනාශය කියලා ෂර්මන්ට කවුරුරි චෝදනා කරනවා. මොකද පළවෙනි ප්‍රශ්න දෙකක් ඉදර දැන් කියේ. පළවෙනි එක ඒක මතපයි. ඒ කියන්නේ හරි පළවෙනි ඒ එහෙම ඒක ටොපික් එකේ වගේ ෆියුස් කරගෙන හරි. හරි. සමහෙම හරි. නෑ මේක මම හැමෝටම කියලා තියෙන සමහර ඒක හිතන්නේ නෑ. දැන් ඇත්තටම කිව්ව දැන් අද අපි ටීවී ගියව මියුසික් වීඩියෝස් බලුවොත් අද අනියම් සම්බන්ධතාව ගැන ඕපන් දී අද මියුසික් වීඩියෝ එකක් පෙන්නනවා. හරි එතකොට අපේ ඩ්‍රග්ස් ගැන ඔක්කොම මේ ඇල්කොහොල් ඒ වගේ මියුසික් වීඩියෝ අද ඒ වගේ දේවල් අපි යූස් කරලා තියෙනවා. එතකොට මේ ඔය වගේ කියන්නේ ගොඩක් මේ මොනවාද කියන්නේ කියන්නේ අපේ හෙල්ත් එකට හොඳ නැති ඔය වගේ දේවල් කියන්නේ අනියම් සම්බන්ධතාව ඔක්කොම ඒ ඔක්කොම යදාගෙන තින් අපේ ගොඩක් ලංකාවේ මියුසික් වීඩියෝස් හදලා තියෙනවා එහෙනම් ඒවා ඕපන්ලි අපේ ලංකාවේ ඒවා කතා කරනවා බට් මේකත් මම කියන්නේ සමලිංගික මිනිස්සු හරි يعني ඒ වගේ ඒ ජනතාවත් මෙහිම හිටියට ඒක අපේ නිදහසව කතා කරන්නේ නැති එක ගොඩක් අසාධාරණයි මොකද මට මම මගේ ස්කෝලෙත් මගේ එහෙම හිටියා මගේ පන්තියේ ළමයි නෑ එතකොට කරා කිව්වොත් හොස්ටල් වල ඕනතරම් හොස්ටල් වල තියෙනවා කන්නත් අපි කොහෙ ගියත් ඉතින් මගේ හොඳම යාළුවා අද බැලුවොත් මේ කොච්චර එකෙන් ඉන්නවයි මොනවාට අද හරි අසාධාරණයි කියන්නේ අද ඒ කට්ටිය වෙනුවෙන් කවුරුත් කතා කරන්න ඉදිරිපත් වෙලා නැහැ හිටියත් හරි සුළු ප්‍රමාණයක් ඉන්නේ ඒක අපේ ඒ කියන්නේ ඉරාජු ෂර්මනි සෙට් වෙලා AI වෙනුවෙන් කතා කරාද නෑ මට හිතුණා මොකද අපි අනික් ටොපික්ස් එක ඕපන්ලි අපේ ලංකාවේ මියුසික් වීඩියෝ වල දානවා නම් ඇයි අපිට අර ඒ වගේ ටොපික් එක ඕපන්ලි කතා කරන්නේ මොකද ඒක එහෙම කමියස්සු නැතුව නෙමෙයි ඒ වගේ මිනිස්සු ඇත්තටම ඉන්නවා ඒ ගොඩාක් අපහසුතාවයකට පත්‍රා ජීවත් වෙලා ඉන්නෝනේ ඒගොල්ලන්ගේ ඇත්ත චරිතය ඒගොල්ලන්ට එළියට දෙන්නේ නිදහසක් නෑ ඒගොල්ලන් ගොඩක් මානසිකත්වයකින් වැටලා ඉන්නවා ඒ විකද අපේ ලංකාවේ හරිය මිනිස්සු අතර අපි ලංකාවේ තර නෙමෙයි වෙන රටවලත් ඇති ඒ ප්‍රෙෂර් එකක් තියෙන හින්දා අපි ඒ වගේ මිනිහෙක් දිහා බලන විදිහ අද හරි මේ අමුතු විදිහට බලන්නේ ඒක ඒ එයාට නිදහස පාර යන්න බැරි විදිහට බාධා කරනවා ඇල්ටන් ජෝන් කියන ආටිස්ට් අපි දන්නේ يعني ඇත්තටම අපි දන්නේ එකක් සර්ප්‍රයිස් සොන් එකෙන් සහ ඩයනා කොමරීගේ සින්දුව කිව්වා නම් තමයි يعني ලංකාවේ මිනිස්සු දන්නේ මේ මිනිස්සෙක් ඉන්නවා මේ ආටිස්ට් කෙනෙක් මාර ආටිස්ට් කෙනෙක් කියලා අපි يعني මාර්ගල් ගෞරව කරන්න පටන් ගත්තා. හැබැයි එයත් මේ වගේ සමලිංගික තත්ත්වයක ඉන්නවා කියලා ආරංචි වෙච්ච එකම මිනිස්සුගේ ඉමේජින් එක කැඩුනා. ඒ කියන්නේ මෙයා එහෙම කෙනෙක්ද කියලා අර ඒ ආටිස්ට් ඇත්තම ඒ කියන්නේ අපේ කල්චර් එක තුලින් බලන අපි ආව වැට්ටුවා. ඒ කියන්නේ එයා ලංකාවේ ගියනම් අපි දල් ගහලා මරනවා. එහෙම එක තත්ත්වයක් ආවා. එතකොට එහෙම අපි එයාට රියැක්ට් කරා නම් ඇයි මේ ලංකාවේ තුල මේ වගේ දෙයක් කතා කරලා මේක අවුස්සලා ලංකාවේ මොඩල්ස්ලාගේ සහ මියුසික් වීඩියෝ කරන අයගේ බය නැති කරේ? නෑ මම එහෙම අනික් අයගෙන හිමි ඇත්තට හිතන්න බෑ මම ගොඩක් ෆෝකස් කරන්න ඕනේ මගේ සොන් එකයි මගේ මියුසික් වීඩියෝ මගේ ප්‍රොජෙක්ට් එක. ඉතින් මට ඉරාජ්ට උමුණක් තිබ්බා අපි එකපාරට කන්සෙප්ට් එකක් ප්ලෑන් කරේ නෑ ඒක ටිකක් වෙලා ගියා. මොකද මම කිව්වා වගේම අපි එකපාරට මේ වීඩියෝ එක කරේ නෑ රිලීස් කරලා පොඩ්ඩක් කල් දීලා තමයි ප්ලෑන් කරේ. ඉතින් අපිට හිතුණා මේ වගේ ටොපික් එකක් අපි ඕපන්ලි කරන් පුළුවන් එහෙම එකක් අනික් ඒවත් අපි ටොපික්ස් ඕපන්ලි අපේ ලංකාවේ ඒවත් දිනනවා. ඉතින් අපි එහෙම හිතුවේ නෑ මොකද ඒක මගේ ෆ්‍රීඩම් එක තියෙනවානේ මගේ ප්‍රොජෙක්ට් එක මට ඕන ඉදිරියට ප්ලෑන් කරලා මට ඕන ඉදිරියට ඒක ලියලා දාන්න මම තමයි ආටිස්ට් වර. ඉතින් මට හිතුණා ඒක කරන්න ඕනේ කියලා මට ඒක abnormal විදියට තේරුණා නෑ මට නම් ඒක
මං ඒ වගේ මිනිස්සුන් එක්සෙප්ට් කරලා තියෙනවා මගේ ජීවිතේ. එතකොට ඒක මට නෝමල්. මට ඒ වගේ ආගම ඉන්නවා. ඉතින් මට ඒ වගේ දෙයක් ගැන ලංකාවට පෙන්වන්න ඉතින් මේක නෙගටිව් දෙයක් නෙමෙයි. ඒක මිනිස්සු කාලෙත් එක්ක ඒක ගන්න ඕනේ. එතකොට දැන් ඒ වගේ ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ වගේ මිනිස්සු සමාන සැලකන්න ඕනේ. ඒක නියම් ජරා දෙයක් නෙමෙයි කියලා ඒක නෝමල් කරන්න ඕනේ. ඒක නෝමල් කරේ නැත්තම් අපිට ඕපන්ලි අපේ මිනිස්සුන්ට එඩියුකේට් කරේ නැත්තම් තමයි ඕකේ අර මොකද කියන්නේ අර ශශීගේ රෙදිගෙලෙව්වේ රුවින්ව හිට් කරගන්න කියලා කවුරුද අහනවා මන්නේ කියලා කවුරුද අහනවා ගැලවීමක් කියන එකක් නෙමෙයි මම කියන්නේ. මම මහන් රසිකයෙක් රෙදි ගැලවීම ගැන මම කියන්නේ නෑ. ඒකනේ තේින්නේ මොකද නෑ. ඒක මොකක් හරි වැඩක දැන් ෂර්මන්ගේ වැඩේ එක විශේෂ කෑල්ලක් තියෙනවා. ඔයාගේ වැඩේ එක විශේෂ වෙච්ච කෑල්ලක් තියෙනවා. ඔය කෑල්ලනේ අපිට අහු වෙන්නේ. හරි. අනේ ඔය කියන්නේ අහු වෙච්ච කෑල්ල මම අහන්නේ. මිනිස්සු කතා කරන කාලෙ ඉතින් ඒක එහෙම කියන්න බෑ. ඇත්තටම ඉතින් ගත්ති ස්ක්‍රිප්ට් එකේ සහ ඒ විෂුවලි පැත්තට බොහොම සාධාරණ ගත්ති ෂොට්ස් ටිකක් තමයි යෝගි තියෙන්නේ. ඒක මිනිස්සු හිතනදී ලොකු දෙයක් වතන මං හිතන්නේ තියෙනවයි කියන එක මං කියන්නේ. ඊට වඩා දේවල් මියුසික් වීඩියෝස් වල තියෙනවනේ. ඉතින් මං කියන්නේ මිනිස්සු බලන්නේ දැන් ට්‍රේල් එක දැන් මගේ ට්‍රේල් එක දාපු ගමන් ට්‍රේල් එක මං හිතන්නේ ට්‍රෙන්ඩින් නම්බර් 1 ආවා. ඒක මං හිතන්නේ මේක ඩිරෙක්ට් කරේ ප්‍රියන්ත කොළඹගේ අතුතා මේක කාලේ. ඉතින් මේක සහ මේ ස්ක්‍රිප්ට් එක ලියන්න අපිට එකතු වුණාම යාළුවා ඩිරාන් මෙහෙම වැඩක් කරන්න ඕනේ කියලා මට සොන්කක් ගෙනල්ලා දීලා ට්‍රැක් එක මෙව කරලා ඔක්කොම කරලා වැටි කරේ. ඉතින් එයා හින්දා තමයි මම ඕඩියෝ එකක් කරන්න පටන් ගත්තේ. එයාගේ පුෂ් එකට තමයි මම ගත්තේ වැඩේ කරන්න. ඉතින් ඒකත් එක්ක මේ ඔක්කොම එකතු වෙලා ඉතින් කරපු ලස්සන වැඩක්. ඉතින් ඒක මං හිතන්නේ මේ ශශීට හානියක් වුණාවත්ද එහෙම නැත්නම් මං කියන රුවින්ට හානියක් වුණා වගේ එකක් වුණා. ඔව් මට හානියක් වුණා වගේ එකක් මට පස්සේ තේරුණා. يعني එකම දේ ඇයි මම ඒක පාවිච්චි කරේ කියලා මට හිතුණා. බෑ මම හිතාගත්තේ ඉතින් මම ආයි මට يعني මගේ එකක් හදාගන්න මම يعني ශෂිව හිට කරලා මගේ එකක් හදාගන්න මට උමනාවක් නැහැ. මමනේ ස්ටැබ්ලිෂන් ඕනේ. ඉතින් ඒක හින්දා ආයේ එහෙම කරන්නේ නැහැ. ආයේ එහෙම දෙයක් කරන්නේ නැහැ. ඒකට මම චේන්ජ් එකක් දෙනවා. රුවින් මාල දෙනේක තව වැඩක් දෙනවා. ලොකු චේන්ජ් එකක් දෙනවා. කන්සෙප්ට් එකක් දෙනවා කියන එක මම මේ වෙලාවේ කියනවා වැඩි කාලයක් යනවා අපරාදී මම ඊළඟට අහන්න තිබු ප්‍රශ්නයක ඒකෙන් ඇහිලා ගියා මම ආන්නේ ඉතින් ඊළඟ වීඩියෝ එකේ රුවින් රෙඩි කරනවා නේද කියලා කාගේ හරි නෑ එහෙම වෙන්නේ නෑ රයිට් හරි අපි යනවා තවත් ප්‍රශ්නකට රයිට් අපි සින්දුවකට යනවා අපි ෂර්මන්ගේ සින්දුවකට තමයි යන්න හදන්නේ ඒ සින්දුව බලලා තවත් දේවල් කතා කරමු මේ මොකද වෙන්නේ මොකද වෙන්නේ එක අපි ප්‍රශ්නය අහන්න ඉතුරු වෙලා තියෙන්නේ ෂර්මන් මේ ට්‍රෙන්ඩින්ග් වුණ පරිදි ආටිස්ට් කෙනෙක් එක්ක ඉන්නවද? ට්‍රෙන්ඩින්ග් වුණාම කියන්නේ ට්‍රෙන්ඩින්ග් YouTube වල ට්‍රෙන්ඩින්ග් වුණාම ඒ ආටිස්ට් හිට වෙනවද? ඒ ආටිස්ට්ට වැලියු එකක් එනවද? ඒක මේ එක ඇස්පෙක්ට් එකක්. ඒ කියන්නේ දැන් මියුසික් වීඩියෝ එකක් දැම්ම නම් ට්‍රෙන්ඩින්ග් වෙයි එතකොට ප්‍රොඩක්ෂන් වෙයි ඔක්කොම එක පැකේජ් ඒ පැකේජ් ඔක්කොම වෙන්න ඕනේ ස්ටෑන්ඩ් අවුට් වෙන්න ඕනේ ඒ ආටිස්ට් කෙනෙක් මේ සක්සස්ෆුල් වෙන්න නේ වාවේ ඔව් හරි සක්සස්ෆුල් වෙන්න ඒ සක්සස්ෆුල් වෙන්න හරි නැත්තම් එහෙමයි ෂෝස් ලැබෙන්න එයාට වැඩිපුර මේ මොනවාද
අපිටම කමර්ෂල් ජිංගල් සිල් කරන්න මං කියන්නේ ඩිමාන්ඩ් එක. මං ඒක මේ මියුසික් වීඩියෝ එකක් විතරක් නෙමෙයි ඒකේ සෝන්ග් එකක් කැචි වෙන්න ඕනේ සෝන්ග් එකක් මේ නැත්තම් මිනිස්සුන්ට මේ මියුසික් වීඩියෝ ගොඩක් කල් මතක හිටින්නේ නැහැ ඒක අවුරුදු දෙකක් ගියාම ඒක මතක හිටින්නේ නැහැ බට් සෝන්ග් එක හොඳ නම් සෝන්ග් එක ජීවිත කාලෙම ෆෑන් කෙනෙක් හරි කාට හරි එක මතක තියෙනවා ඉතින් මං හිතන්නේ ඒක ඒ සයිඩ් එක විතරක් තියෙන්න ඕනේ කියලා ට්‍රෙන්ඩින් සීන් එක ප්‍රොඩක්ෂන් ඒතර ආටිස්ට්ගේ කාලය අනුව නිර්මාණයයි ඒ ඔක්කොම පැකේජ් එකම හරි වෙන්න ඕනේ කියලා මං හිතනවා. රොබි සෙල් ක්වෙස්චන් ට්‍රෙන්ඩින් වුණ පළියට ආටිස්ට් කෙනෙක්ට ෂෝස් ලැබෙනවද ජිංගල්ස් ලැබෙනවද කමර්ෂල්ස් ලැබෙනවද හිට් එකක් වෙනවද වැඩ ලැබෙනවද හැමෝම මොකද හැමෝම ෆේස්බුක් එකේ ප්‍රොමෝට් කරන්නේ නම්බර් 32 ට්‍රෙන්ඩින් නම්බර් 25 20 19 18 ඔම් කියලා කුසු කුසු ගාන ට්‍රෙන්ඩින් එක තමයි ට්‍රෙන්ඩින් කියන එකේ බලපෑම් ගොඩක් තියෙනවා කොහොමද ඒ තමයි ෆේමස් ආටිස්ට් කෙනෙක් එයාගේ මං හිතන්නේ 3 මිලියන් විතර වියුස් ගිහිල්ලා තියෙනවා කලින් සොන්ග් එයා ඊළඟ එකක් දානකොට එයාගේ සොන්ග් එක බලන්න ගොඩක් ඉන්නවා එකපාරට සබ්ස්ක්‍රයිබර්ස් ලා ඉන්නවා ඒක බලනකොට එක දවසේ ඒ රේට් එකත් එක්ක ට්‍රෙන්ඩින් නම්බර් 1 වෙන්න පුළුවන් හැබැයි ඒක හොඳයිද නැද්ද කියන එක කියන්න බෑ සොන්ග් කැටගරි කැටගරිස් ගොඩක් තියෙනවා ඒතොර ඒක බැලන්නේ සාමාන්‍යයෙන් ඒක එතනින් එහාට බලලා දිගටම ට්‍රෙන්ඩින් වෙන්න එකටම තව වියුස් යන්න ඒකේ වීඩියෝ එක මොකක් හරි දෙයක්ද ඕඩියෝ එක මොකක් හරි දෙයක්ද ඒක يعني එහෙම එකක් තියෙනවා يعني ඔයාලා මික්ස් කරලා සමහරට ඕඩියෝ එක අප්සෙට් වීඩියෝ එකේ තියෙනවා දැන් මොකක් හරි කිව්වොත් එහෙම දෙයක් තියෙනවා කියලා ඒක يعني ඔව් මම ඔය දැන් සෝන් එක ලස්සනයි ඒකට චුට්ටක් බද කරනවා එක්තරා මියුසික් වීඩියෝ එකක එක්තරා ආටිස්ට් කෙනෙක් දාලා තිබ්බා වීඩියෝ එක හරියට අප්ලෝඩ් වෙන්නේ නැතුව ඉන්ටර්නෙට් ස්ලෝ වෙලා තියෙන වෙලාවක හරියට සින් කරන්නේ නැතුව කලර් ග්‍රේඩ් නුත් අප්සෙට් වෙලා තියෙන වෙලාවක එඩිට් එකත් අප්සෙට් වෙලා තියෙන වෙලාවක මගේ සින්දුව ට්‍රෙන්ඩින් නම්බර් 1 කියලා Facebook එකේ පෝස්ට් එකක් දාලා තිබ්බා ඕනනම් පෙන්වන්න. ස්ක්‍රීන්ෂොට් එක තවන් ගාන දාලා තියෙනවා. එතකොට ඒක ද ආටිස්ට් කෙනෙක්ගේ විදිය. සහ ආටිස්ට් කෙනෙක් කියන්නේ ඒකද වැඩේ තියෙන මේ මොනසෙර වැඩත් හම්බ වෙනවා. වෙන්න පුළුවන්. මොකද එතකොට ඒකද ට්‍රෙන්ඩින් කියන එක ඇතුලේ ඇදලා තියෙනවා ට්‍රෙන්ඩින් කියන්නේ මේ වෙලාවේ මිනිස්ක වෙලාවක මිනිස්සු බලන එක දැන් ට්‍රෙන්ඩින් වැටෙන්නේ නැහැ දැන් ඒ කියන්නේ ට්‍රෙන්ඩින් කියන්නේ කුණු රහ ලංකාවේ නෑ මම කියන්නේ ට්‍රෙන්ඩින් කියන්නේ කාලෙත් එක්ක ප්‍රසිද්ධ වෙන දෙයක් ඒ කියන්නේ ට්‍රෙන්ඩින් කියන්නේ දැන් මම අද මේ ටොප් එක ගැන මේක ට්‍රෙන්ඩින් නම් මේකට කාලයක් තියෙනවා ඒකට තවත් ට්‍රෙන්ඩින් වෙන්න පුළුවන් තව ස්ටයිල් අප් වෙන්න පුළුවන් ඊළඟට ඒ කියන්නේ ඒකෙදි එක එක කාලනුව එක එක අපේ කටිය රෙස්පොන්ඩ් කරන විදිය අනුව තමයි අපේ කියන්නේ ජනතාව රෙස්පොන්ඩ් කරන අනුවනේ දැන් ට්‍රෙන්ඩ් වෙන්නේ ඉතින් මම හිතන්නේ ඒක ජනතාව රෙස්පොන්ඩ් කරන විදිය තමයි එක එක නේ එක එක විදියට එක එක කාලනුව ට්‍රෙන්ඩ් වෙන්නේ ජනතාව ඉල්ලුවද රුවින් මාළදෙනිය මේ වගේ සින්දුවක් කරන්න ඕනේ කියලා ජනතාවේ වෙන ඇත්තට මගේ කලින් සෝන් එකේ මේ එකක් තිබ්බේ නෑ මම චේතනාත් එක්ක කරා 1000 සම්රිස්ථාන විසින් කරේ අපි තමයි තේ ගිරංගම් ගේ තමයි ඒක කියලා තිබුණේ ඉතින් ඒකත් ඉතින් එහෙම සාමාන්‍ය කෙනෙක්ට වෙන්න එහෙම කියලා එකක් නෙමෙයි මට ඕනේ වුණා ඉතින් පොඩි චේන්ජ් එකක් කරන්න ඉතින් මම ඒකට වැඩි පොඩ්ඩක් ප්‍රොඩක්ෂන් එක ලොකුවට කරා මියුසික් වීඩියෝ එක පොඩ්ඩක් වෙනස් කරා ඒ ටික කරගෙන ගියා මට අර ප්‍රශ්නේ උත්තරයක් වුණේ මේ දේ යා මලි බැන්නනේ මොකක්ද ආයි කියන්නේ ඇයි අර මේ අපි කතා කරේ මේ අර ට්‍රෙන්ඩින් සීන් එකද ඒ කියන්නේ මේ ට්‍රැක් එකත් හරියට නැහැ එඩිට් එකත් හරියට නැහැ මුකුත් හරියට නැහැ හැබැයි මගේ එක ට්‍රෙන්ඩින් කියන එකේ තමයි හැමෝම ඉන්නේ මේ ට්‍රෙන්ඩින් වැලියු එක ඇයි මම ඒක තමයි කියන්නේ ට්‍රෙන්ඩින් වැලියු එක කියන්නේ මේ වෙලාවේ මිනිස්සු එක දැන් මෙහෙමනේ 1 මිලියන් බලපු සංඛ්‍යාවක් කියන්නේ එතකොට මේක ට්‍රෙන්ඩින් ඇවිල්ලා නැහැ හැබැයි තව සංඛ්‍යාවක් ගිහිල්ලා තියෙනවා මේ 30000ක් විතර බලන්න. හැබැයි ඒක පාර් ට්‍රෙන්ඩින් යන්නේ. ට්‍රෙන්ඩින් නම්බර් 1 නැట్లా. හැබැයි ඒකේ වෙලාවේ මිනිස්සු බලන එකට තමයි ට්‍රෙන්ඩින් යන්නේ. ඒක ට්‍රෙන්ඩින් ආව කියලා ඒක මම හිතන්නේ ආදිස්ස බලපෑමක් තියෙනවා කියලා. ඇත්තට ඉරාජ්ගේ මම හිතන්නේ ගිනියම් රෑ කරහන් ට්‍රෙන්ඩින් තිබ්බා. ක්ලියෝපැට්‍රා රොමෙන් මේ ශාමේ නංගි කරපු එකේදී ආගේ ට්‍රෙන්ඩින් වැටුන්නේ නැහැ නේ. ඒකට පොඩි බෝඩ් එකක් වෙනවා. ඒකයි උනේ. ඒක හරි. නමුත් ඉතින් එහෙම ඉතින් බලපෑමක් තියෙනවා මං කියන්නේ ට්‍රෙන්ඩින් කියන එක මං හිතන ආදිත් බලපෑමක් නැහැ ට්‍රෙන්ඩින් කියන්නේ අපි ළඟ ළඟ ඒක කාලය යනකොට කටියට කතා කරන ටොපික් එකක් වෙනවා වගේ තමයි ඒ කියන්නේ දැන් ඉන්න ආටිස්ලා කරන්නේ දැන් ඉන්න කටියට කතා කරන මියුසික් වීඩියෝ එකක් කරලා දෙනවද
එකෙන් දැන් ඉන්න කට්ටියට දැන් පොදු දෙකක් ගත්තා. ඒ කියන්නේ බැදෙන තාත්තියට තෙල් දාලා හාල්ස් ටිකක් දාලා දෙනවා. දැන් පොදු දෙකක් ගත්තා. මොකද කියන්නේ? ඒ කියන්නේ බාබිකියු එකක් තියෙනවා. බාබිකියු මොකද ක්‍රේට් එකක්ද ඩිස්ක් එකක්ද මොකද්ද තියෙන්නේ? මම ඒ කියන්නේ උත්තරයක් කිව්වනේ වා ඩේ ට්‍රෙන්ඩින්ග් ගැන ඒ කාලේට ඒ. ඉතින් ආටිස්ලා මම කියන්නේ ආටිස්ලා කියන අය ඒ වගේ ඒවද කරන්න ඕනේ. ආටිස් කියන කෙනා ට්‍රෙන්ඩින්ග් ටාගට් කරන්න වැඩ කරන්න ඕනේ. මම හිතන්නේ ආටිස්ලා විතරක් කියලා අපේ ට්‍රෙන්ඩින්ග් කියන්නේ දැන් කුකරි ෂෝස් තිබ්බොත් ඒකේ ට්‍රෙන්ඩින්ග් තියෙනවා. ඒතර දැන් ගොඩක් කෙනා දැන් ගප්පියා කියලා ඉන්නවා එක එක ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ස්. ඒගොල්ලොත් කියන්නේ මියුසිෂන්ස් ලා වෙන්න ඕනේ. ඒගොල්ලන්ගුත් දන්නවා ඒගොල්ලන්ගේ දේවල් විදාගෙන මොනවාරි කරලා කොහොම ඒගොල්ලන් ට්‍රෙන්ඩින්ග් වීඩියෝස් හදන. ඉතින් මම හැබැයි ඒ ට්‍රෙන්ඩින්ග් එක ඇතුළේ යාලා නියුට් කියන එක නැත්තම් අපේ කල්චර් එකේ අපේ සබ් කල්චර්ස් වල තියෙන ඒවා උඩට මරගෙන කතා කරන්නේ. එහෙම කතා කරපු කෙනෙක් තමයි වස්තිනා. තන සැලෝන් කියලා වීඩියෝ එකක් පේනවා. ඒකේ සබ් කල්චර් එකක් ගැන කතා කරනවා. මම කියන්නේ දැන් මේ මාස් එකට දැන් අපි මේ ආටිස්ට්ලා කියන කට්ටිය ගහන්නේ මාස් එකට මේකට ට්‍රෙන්ඩින්ග් නම් බන්නේ ට්‍රෙන්ඩින්ග් වලට එන්නේ. ඉතින් ඇයි ආටිස්ට්ලා ට්‍රෙන්ඩින්ග් වලට විතරක් වැඩ කරන්නේ? සනුකට පුළුවන් නම් ඔඩියෝ එකක් හින්දා 1 මිලියන් 2 මිලියන් ගේන්න සින්දුවා. ශ්‍රේහාන් මිහිරංගට මේට අවුරුදු ගානකට කලින් පුළුවන් නම් ට්‍රෙන්ඩින්ග් වලට සින්දුවා. ඇයි? ඇයි බැරි? ඒ කියන්නේ දැන් අපි දැන් අලුත් සොන්ග්ස් එක හිතන්නකෝ. දැන් අපේ අලුත් සොන්ග්ස් කරලා තියෙන රේටින්ග්ස් එක බලුවාම සමහර ආටිස්ට්ලා ඉන්නවනේ. කියන්නේ සමහර ආටිස්ට්ලා වල නම් වශයෙන් කියන්න බෑ. ප්‍රසිද්ධ ආටිස්ට්ලා කියන වාක්‍යනාවේ ප්‍රසිද්ධ ආටිස්ට්ලාගේ සින්දු අවුරුදු 4කට 5කට views ගිය ගාන අපේ මේ අලුතෙන් කරලා තියෙන සොන්ග්ස් වල මම හිතන්නේ මාස 4ට ගිහිල්ලා තියෙනවා. මම මගේ මේකට ලක්ෂ 3ක් වල්පු views ටික සමහර අය අවුරුදු 10ක් විතර 6ක් විතර ගිහිල්ලා තියෙනවා ඒ views ටික ගන්න. ඉතින් එහෙම එකක් තියෙන එක බැලලා මිනිස්සු අතරේ බැලලා තමයි ඒ views ටික එන්නේ. ඉතින් ඒකට මම අර දීප්තියක තමයි කෙනෙක් වැඩක් කරලා මොකක් හරි හිට් වෙලා තියෙනවා නම් එයාගේ ඊළඟ වැඩේ බලන්න මිනිස්සු බලාපොරොත්තු වෙන ඉන්නේ. එතකොට ඒකෙදි views ලා ගොඩක් ඉන්නවා මේක බලන්න. හැබැයි ඒ වැඩේ ලස්සනයි නම් ඒක තවදුරට යනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක ට්‍රෙන්ඩින්ග් කියන එකේදී මම හිතන්නේ මේ ආටිස් කෙනෙක් ට්‍රෙන්ඩින්ග් බලාපොරොත්තු වෙනවා. අපේ ඒවර්ගේ කරොත් ගොඩක් එහෙම හොඳ අනාගතයක් නැති වෙනවා. මොකද ඒ කියන්නේ දැන් ආව මම බලගෙන. චේවෙන් කියන්නේ නරක platform එකක් හදලා හොඳ වැඩ කරන්න ඕන. මෙන්න පළවෙනි සින්නේ. ඒ කියන්නේ අපි හිතමු black mark එකක් කියන වීඩියෝ එකක් කරනවා. ඒකෙන් ගන්නවා සත්. ඒක black mark. නෑ ලංකාවේ ඇතුලේ කියන්නේ ෂෙයාර්. දැන් මම එහෙම හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. black mark එකක් නේ honestly. බිකෝස් මගේ එකේ එක fiction story එකක්. සමහර songs තියෙනවා music video වල ආදර්ශක ගන්න පුළුවන් දැක්. ඒ කියන්නේ අම්මා කෙනෙක් ගැන තියෙන සින්දුවද තාත්තා කෙනෙක් ගැන නැත්නම් අපිට ඇත්තටම ආදර්ශයක් ගන්න සින්දු තියෙනවා. තව සින්දු තියෙනවා දැන් අපි නවකතා වගේ සමහර දෙනා බොරු ඒ කියන්නේ fiction කතා. fiction කතා කියලා අපිට ඒව අපිට ආදර්ශයට ගන්න බැරි ඒවා. ඒවා කතාවක්. වෙනම concept එකක් වෙනම එක film එකක් අපි වෙනම characters ආලා ඒ වගේ හදනවා. ඉතින් අපිට හැම song එකෙම ආදර්ශයක් ගන්න බැහැ. දැන් මට හිතුන subject එකක් මට හිතුන මේක ගැන කතා කරන්න ඕනේ. මේක අපිට openly subject එකක්. මිනිස්සුන්ට මේක normal වෙන්න ඕනේ. because ඇත්තටම කිව්වොත් ඒක සාමාන්‍ය දෙයක්. ඒක මනුස්සෙක් බලෙන් ඒ විදිහට පත් වෙන කෙනෙක් නෙමෙයි. ඒක යාගේ උපතෙන් මේ hormonal imbalance එක වෙලා තමයි යාට එහෙම වෙන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට අපිට නිදහස තියෙන්නේ ලංකාවේ ඒක normal කරගෙන ජීවත් වෙන නිකන් ඒ කියන්නේ හංග වෙන නිකන් ඒ වගේ පිළිකුල් කරන. ඉතින් මම ඒක normal වෙන තරමට තමයි මම ආස. ඉතින් මම ඒක black mark එකක් හරි ඒක මිනිස්සු මේ විදිහට ගන්න එක මම ඇත්තටම මම හිතුවේ නැහැ. මම හරි open minded විදිහට තමයි හිතුවේ ඔක. ඒක මම open minded විදිහට මම හිතුවේ ඒක ගන්න කෙනා ගනි. ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතන කෙනා එන ඒක අහන්න තු ඉඳි. බට ඒක හිතනවා මේ වගේ දෙයක් හොඳයි මේ වගේ පෙන්ඩුසුන් එහෙම තාල් තියනවා ඒක ඒ විදිහට හොඳයි. ඒක මම ඔච්චර එහෙම හිතයි කියලා මිනිස්සු මම එහෙම දැන් නේද. ඒකේ මොටිව් එක. කිදි මෙහෙමයි දැන් ඇත්තටම ආටිස් කෙනෙක්. කියන්නේ මිනිස්සු අතර දෙන්න ෆික්ෂන් අතර දෙන්න ගොඩාක් වැෑමක් ධර්මමන් දැන් සල්ලි ගන්න ඇරිගෙන ආටිකල් ගාන කරලා මෙතෙන් දෙන්න පොඩි වැෑමක් ගන්න. ඉතින් මේ වැෑම මැද්දේ සමහර ඔයා කියන ආටිස්ලා ගොඩක් අය අපි කරපු දේවලුත් කරලා තියෙනවා. ඉංග්‍රීසි පාවිච්චි කරලා තියෙනවා, ඉස් කරලා තියෙනවා, ඇඳුම් ගලවල ඉස් කරලා තියෙනවා, ඔක්කොම කරලා තියෙනවා. හැබැයි එයාලා තැනකට ඇවිල්ලා ඊළඟට එයාට ඒක කරන්න බෑනේ. ආයි ට්‍රාන්ස් වෙලා හොඳ කන්සෙප්ට් හදාගෙන යනවා. අන්න එතකොට මිනිසුන්ට අරක අමතකයි.
අරටික තමයි අලුත්දේ තමයි රන්න හොම ආටිසිල් ප්‍රමාණයකුත් තින්න හැබැයි හොඳම නිර්මාණ කැන පන්දාාවිතාන් හොඳම දේ කරලා 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 පිසකුත් තින්න කැන්න ඇයි උපන්දායින හොඳේව කරන්න බැ මම කියන්න මම නර්ක නිර්මාණයක් කරාගෙන මම පිළිගන්න හැ ඇත්තට මම ඒ කන්සෙප්ට එක සහ ඒකට අදාළ ශවලි කරා ඇර මගේ ඕඩිය පැත්තේම මං ඇතශයන්නයි තමයි ලිව්වේ ඉතිං එහෙම මම නර්ක දෙයක් කරාගෙනෙක් මං බාරගන්න මක් කැට නැහැ ඉතින් මම හිතනවා ඉතින් මිනිස්සු හිතනවා නම් මේ වගේ දෙයක් නෙමෙයි දකින්න ඕන තා මිට වඩා වෙනස් දෙයක් කියන හිතනවා නම් ඉතින් මම නිුවත කියන පත්ත මං කියන්න ඒ ටික අයින් කරලා දැන් ඇත්තට මගේ වීඩියෝගේ තියෙන ප්‍රශ්නය ඕකනේ ශශිකිරදි ගැල විච්චක විතර ප්‍රශ්නතිී මාල්දනයගේ හීනගාන කියන නෙමෙයි හීනගාන හිත් ශශී ඇන්ජලීනාගේ නිරුවත තමයි හිට්ට රාගෙන් ඉතින් ඒක මට බොල්බෑ මක්කුණා ඉතින් මම ඒක ියට නොකර වැඩක් කරනවා කියනගේ ගමයි ඉන්න පයාඩිස්ලා මම නෙමෙයි ලංකාවන්න ගොඩක් ආටිස්ලා ඉන්නවා ඔය වගේ කන්සෙප්ටල් ඇවිල්ලායි ට්‍රන්සේච්චය ගොඩක් ඉන්නවා හැබයි ඉතින් දැන් ඒවා එලිවෙෙන් නැහැ අලුත් වැඩවැඩ වෙලා තියෙන හින්න ක්ෂමෙන් දැගතකොට ශමෙන් ජීතන වැඩ මොනවගේ වැඩක්ද ඒ වගේම කන්ට්‍රවර්ශල් වැඩක්ද එකන අපේ සමාජයට කන්ට්‍රවර්ශල් වැඩක්ද ඒ ගොඩක් වෙනස ගොඩක් ට්‍රක් මියසිකල් ගැන අපි ඒ අපේ සිංහල අපේ අපේ ෆෑන්සල අඳුල දැල දෙෙනවා සිංහල සිංහක් ඒ අලුත්ම සවුන්ඩක් වනවා පොඩක් ඒක වෙනත්ම වෙනත් මියසික් විඩිවත් මංගිතන වෙනම සබ්ජෙට්ක් ගැන මං කතා කර කාතකද ඉරාජික් කර ඒක නැ ඉරාජ් ඒමං ඉරාජ්ක කන සිින්දුව අනික් සිින්දු තවකක් මං කරන මම සෝලර ඒකත් සිංහලයක් තම ඒක පොඩ්ඩක් මාස් මාර්කට් සික් සයින් පීටක නෙන සාමකට ඒ ප්‍රජෙක්් දෙකක් තින ඉරාජක කරනක මන්තින් ප්‍රියන්ග අප ප්‍රන්න සිංහ ඇති ඒකට ඒත මංගේ අලත්ම සෞන්ඩක් කියන ට්‍රක් මියසි කර සිංහල පොඩක් ප්‍රසික්ෂේක්්ක් කරන්නේ මේ සාමාන්‍ය මිස්කල් ශෝවලට බහින්න බලාගෙන නෑ මිකස් මං ගිනියම් ලැවන තාම කෝපරේට් ෂෝස මං පෆෝන් කරන්නවා එතකොට ගැන මගේ මගේ ඔරිජිනස් මගේ ශෝසල පෆෝම් කරන්න පුළන් සිංහල තැමේ ඉ නවනත් පෆෝම් කරන්න පුළන් සික්සයිකන් පිගස් මංහස පොඩක් ට්‍රප් කියනගේ ඉගිනියම් රෑ වගේ පොඩක් ඔබ සන් ගිනියම් රෑ කියනේ ඒ වගේ සං හැමර ලංකා හෝම අහන දෙයක් නිබේරේ ඒක පොඩ ඔබන් සංස් ඒ සං ඒ පැත්තමං එතන ෆෝකස් කර දන්නේ ඉති මහත පොඩ මේ දැන් මාස් මාර්කට් සංය හදන්න ඕනේ හැමෝට මහන්න පුළුවන් එකක් හැමෝම දන්න විදිිය ස්ටයින් එකක් ඒකත මං වෙනවා දන්න සයිඩ හොඳයි අපේ අවසාන ප්‍රශ්න තුනෙන් පලවනි ප්‍රශ්නය හ රුවන් මාලදිනිය ඉළඟට කරන්න ඉන්නේ මාස් මාකට් එකටද නිශ්මාකට් එකටද මොන මාකට් එකට ඇත්තට මෙහෙම මාස් මාකට් එකට කියන එකක් එහෙම නෑ මට කරන්න ඕනේ වැඩක් චේන්ජ් එකක් කරන්න ඕනේ ඇත්තට මේ දවස්වල මම එක්ක පොඩි වැඩක් අමිත් දුරු වෙල ඩක් කතා කරගෙන යනවා ඒ කියන්නේ මට හිතන එක හිතන්න ියන්න පියන්ද කොළම් පියන්ද තම ියන්නට පොඩි ප්‍රශ්නයමට අම්ම ගැන පොඩි දෙයක් කරන්න ඕන කියලා හිතුුණා මොකද මහිතනවා මගේ අම ලොකු කාලයක්ත්තව කියත්ත නැතිවේනි කාලයක් තියෙනවාන ඒ පාරාසම ඇත මගේ අම්මගින් වෙච්චදේ මට අම්ම ගැන මට එයා ඉන්න මගේ අතරින් යන්න කලින් මට දෙයක් කරන්න ඕන කියන කෙල් සෙට්ටකේදී මම හැමිගත්තිනවා ඇතර මට තව කමර්ශල් විදම් එකක් තියෙන තාලඩක් කරන්න තම ඒක මහිතන තෙහාන් ගියත් දාල තින්න කවු ගයන්ඩී කතා කරගෙන මංගන් දයත් එකත් ගඩක් කතා කරන පොඩි දෙකක් යනවාද පැත්ති කෝමද කියනගේ එන එක හරිගට බල්ල ගන්නති හරි පෝල රයිඩ අපි අනරුවන්ගේ සිින්දුවකට පස්සේ අපි සූදානන් අන්තිම ප්‍රශ්න එක ගැන කතා කරන ලොක ප්‍රශ්නය පොඩි ප්‍රශ්ික කොට බරපත ප්‍රශ්න එක ඒක බරපතලත් නෑ කමන්න අපි සිංදුවල ප්‍රස්ථාවය කතා කර වේදනාරපුරා ප්‍රමාව පාරාතියා මෙලෙසේ වේදනාහෙ තුදිලා ඇයිගේ සදාමාව දාලා ඔයා
ආයෙත් මොකද වෙන්නේ එක මම කිව්වා මේ අන්තිම ප්‍රශ්නෙක කියලා බරපතල හෝ බරපතල නොවනේ අපි දන්නේ මේ අමුතු වෙන්නට කොච්චර බරපතල නම් කියන ප්‍රශ්න ටික රුවින් මේ ලබන සතියේ ওই සීට් එකට කාවද ගියන්නේ උදාරව හොරේ ආවා අපි ගුරුත් ආවා ආක්ටත් එක්ක මොකද මේ එක සිනමා වෙන්න පුළුවන් මියුසික් වෙන්න පුළුවන් හිතන්නේ සම්පූර්ණ කෙනෙක් කියලා කියනවා කියන්නේ කියමෙ කවුද ඕනේ මෙතෙන්ට ගේන්න ඕනේ ඔයා හිතන්නේ කියන්නේ මොනවායි මගේ නංගි නේ පවනේ ආ නංගි හරි ඒක රෝකට කැමති නේද මම වෙන්නේ නේ ආ තව ප්‍රෝග්‍රෑම් එකක් ඔයා නැතුව වෙන කෙනෙක් Natasha Natasha ala bena program ekak Natasha to kiyala right Natasha hari rumi program ekak gena mokada hitenne atta kiyannone ara anith program walage meka marai meka lassana wedak ehema onne naha api bennat mata awulak naha ekena kunu har penne nathuwa honda bhashayen bayinna oba bayinna nam mokada hiten program ekak honda deyak katha karanna puluwa eka deyak kahana eka loku deyak eken mahana eka ahana ඉන්දන උත්තර දෙන්න පුළුවන්. මම ගොඩ ප්‍රශ්න අනිත් ප්‍රෝග්‍රෑම්ස් වල කවුරුත් අහන්නේ නැහැ. ඉතින් ඒක තමයි චේන්ජ් එක. ඇත්තට මම හිතන්නේ ඔයාලා අපි කොහොම විවෘත වෙන්න ඕනේ කතා කරන්න. අපේ දේවල් ඔයාලා දැනගන්න ඕනේ, අපි දැනගන්න ඕනේ. අපිව දැනගන්න එපා. ඉතින් හොඳයි ඇත්තට. ෂෙමි. නැති විවෘත දෙයක් ඒක ඇත්තටම හොඳයි. මොකද අපි සාමාන්‍ය හැම මොකක් ඉංග්‍රීසි අපි බේසික් details ehanne ini meke ættaram ape projects gena hari gena godak hari details apita katha karanne hari open wenna puna eka roganget e interest ekak thiyena monada ættaram e ape projects wala gune godak uncommon questions ona ehanne thi meva hari gena oglan eken thiyena oglan godak interested kiyala gena ape monada show ekak apita karana weda kathuwa visarahanna ith eken api godak appreciate karana eka eka oglan apita ekkama support karena apita e platform ekak deela ona kiyala ට්‍රයිඩ් බොරුවට දැන් නැහැ කිය වඩා මූණ මෙයා අනේ නැහැ බටන් නැහැ බටන් නැහැ ඉතින් ඔයා හපු හිඳ කිව්වා රයිට් එනං බොහොම ස්තුතියි අපේ කණ්ඩායම ගැන මතක් කරන්න ඕනේ අපේ මියුසික් ටීවී කණ්ඩායම අපේ කසුන් ඉරෝෂන් මලිත් නුවන් ඉරාන් නදුන් ඉතින් ගිහාම ඩිලා සුපුන් අපේ අලුත් මලයා මට නම ඉදන් මට ඉන්නේ කවන්නේ අපේ පසන්ත් ඉතින් ගිහාම අපේ ඩිලා ගයා අපේ කණ්ඩායම ගැන මතක් කරන්න ඕනේ ඉතින් මේ කටයුත්ත කරන අපි මේ වැඩේ කරන්නේ විශේෂයෙන්ම මියුසික් LK කියන්නේ මියුසික් බේස් ප්ලැට්ෆෝම් එකක් කියලා හැමෝම දන්නවා ඉතින් මියුසික් LK කියව ගාව මේක තේරෙනවා නෝන කෙනෙක්ට ඉතින් ඒ හිඳ තමයි අපි මේ වගේ ආටිස්ට් වගේ නන්න කතා කරන්නේ මෙයාලත් එක්ක අපි මේ ආගියුමන්ට් එකට යන්නේ මියුසික් වල ලංකාවේ සමහර වෙලාවට අපිට හිතෙනවා මේ එකම තෙලේ බැඳෙන එකම මාළු ටික කියලා. ඉතින් වෙනස් දෙයක් කරන්න, මෙයාලටත් වෙනස් දෙයක් හිතවන්න, අපිටත් වෙනස් දෙයක් දාන්න පුළුවන් ප්ලැට්ෆෝම්, අපේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ වෙනස් දෙයක් කරවන්න තමයි අපි මේ දේවල් කතා කරන්නේ. අපි වැඩිහත් කරුවෝ විතරයි මේ වැඩේ ඇතුලේ. ඉතින් මේ අය දෙන උත්තරේ තමයි ඔයාලා බාරගන්නේ සහ ඔයාලා දැනගන්නේ. මියුසිෂියන්ලා මෙතෙන්ට එන්න කියන කාරණාවත් මතක තියාගන්න. සමහර විට මේක ඔයාලා නිතරම දකින අය නෙවෙයි වෙන්න පුළුවන්. සහ ඔයාලා මියුසික් වීඩියෝ එකදී මේ කට්ටියම අඳුර ගන්න තරම් පුළුවන්. මොකද මේ අපි තුන් දෙනාම හරියට මේකප් කරලා නැහැ අද. ඔව් ඒක තමයි කොණ්ඩේ බ්ලොන්ඩ් නේ වීඩියෝ එකේ. නෑ වැවිලා කළු පාටයි හැදේ. මට කියන්න බැරි දෙයක් ටිකක් තිබුණා. ඔව් තමයි ඒක මට මතක් කරන්න ඕනේ ප්‍රමාණයක් ඉන්නවා මේ වෙලාවේ. ඔව් කතා කරපු හින්දා එකම දේ ඩොනල් ජයන්ත්. බඩියක් මට දුන්නා මගේ සහෝදරයෙක් වගේ සහයෝගය. මම හිතන්නේ ලංකාවේ දාපු නැති හීන ගානේ කියන එකේ පේපර් ආටිකල් එකක් ගියේ නැති කිසිම පේජ් එකක් නැහැ. ඒ කියන්නේ සියලුම පත්තරවල සියලුම දේ කරලා තියෙනවා. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. රංගයි. අද රංගයි අදටත් කිසිම මුදලින්වත් කිසිම දෙයකින් නෙමෙයි මට සහයෝගය දීලා තියෙන්නේ. නලින් ප්‍රේමතිලක. අපිට මගේ මියුසික් වීඩියෝ එක මගේ අලුත් මියුසික් වීඩියෝ එක මගේ ඉස්සරහට වැඩ කරන්නත් වැඩක් කරන්න කිව්වොත් එහෙම තමයි. ආඩිස්ලට උදව් කරන කෙනෙක් නලින් අයියා. ඔව්. ඉතින් ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ සිනමාවේ ඉන්න දැවැන්ත පිරිස තමයි මගේ මියුසික් වීඩියෝ එකේ වැඩ කරේ. ඒ කියන්නේ අශෝකාරිරත්න ප්‍රොඩක්ෂන් මැනේජර් පාලිත තෙන්නකෝන් සම්මානීය ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් ලංකාවේ වැඩිම ගානක් මේ ප්‍රොඩක්ෂන් ෆිල්ම් කරපු අශෝකාරිරත්න. ඉතින් මේ අය මංගල ප්‍රනාන්ඩු ආර්ට් ඩිරෙක්ටර්. මෙයාලා ගොඩාක් අය එකතු වෙලා තමයි මට මේකට සහයෝගය දෙන්නේ. ඇත්තටම මුදල් නෙමෙයි. ඇත්තට ඒ මුදල් ගත්තොත් මම මට කියන්න බෑ මියුසික් වීඩියෝ එකට ගියේ ගාන කොහොමද කියන එක. ලංකාවේ තියෙන කැමරාස්
්‍රගනක ශූට කරම ඔක්කොම මට තොට ම මතා කරන්න ඕනේ පිජගේ චම්පිකව ලයික්ස් ටික ගෙනල දුන්න ටෙක්නිකල් ඔක්කොම මගේ ගැන මේ ඔක්කො මගේ සහෝදුරයෝ ඉතින් ඒ අත් එක්ක තමයි මේ වැඩේ කරගත්තේ ඉතින් මගේ ඔපිස්සක අය ටිරාන් පියන්තයිකුතා මේක පියන්තයික සහ ගොඩක් අය මට ගොඩක් සහයකය දුන්න ඉතින් ඒක මම මතක් කරන්න ඕනේ මේ වෙලා චෙමෙන් තොර මතක් කරන්න තිනාද ෑන්ස්ලයිකොට මගේ පැතෘති කැත්තින් මාව මගේ මා විශ්වාස කරද මගේ කැනේ බිලී පැත්තිනන මගේ පොඩක්සද මගේ ඉස්සර සංගල ඇතර මාසයන ම ඇත්තරම ගොඩක් ප්‍රෂේක් කරනයක ලැඳින්න මාතක මගේ ගොඩක් ඉස්සා ඉන්ට්‍රස්ටින් ප්‍රෙක් සංස් දාන සිංහල තරක් මේ ඉංගලිශ්වී හින්දී ඔක්කොම පලෑන් කරන කියීම ඉතින් හරිවෙලාටම දානවා බත් තැන්කව මට මිචර කල් සපෝට් කර ප්‍රාර්ථනා කරන සුදු සන්දේවක් කියලා ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපේ මියුසික් ක්ලාස් ඒ වගේම මියුසික් ටීවී මියුසික් එකේ අපේ Facebook page වලට එන්න ඒත් එක්කම අපේ පොඩ්කාස්ට් එක ගැන මතක් කරන්න ඕනේ මියුසිකල් ගේ පොඩ්කාස්ට් අපි මියුසික් ගැන කතා කරන වෙනම වැඩක් කරනවා ඉතින් SoundCloud ගියත් ඒ වගේම Apple phone එකකින් වාලා ගියත් වාලා පොඩ්කාස්ට් එක චෙක් කරොත් ඒක මියුසිකල් ටික රිසර්ච් කරන්න අපි මියුසික් ගැන කතා කරනවා අපි බලමු රුබින් ගේත් ෂර්මින් ගේත් වැඩ ගැන අපිට පොඩ්කාස්ට් එකෙන් කතා කරන්න පුළුවන් වෙයිද ඒ වගේ වැඩක් කරයිද කියලා එහෙනම් අපි අනිවාර්යෙන් පොඩ්කාස්ට් එකට ඒ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න සූදානම් එහෙනම් ඉතින් අපිත් එක්කින් අපේ page එකත් එක්ක engage වෙලා ඉන්න අපිට කියන්න මොනවද වෙන්න ඕනේ කියලා අලුත් දේවල් අපි කරගෙන කරගෙන යනවා ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒ දේවල් සමගෙන යනවා ලබන බදාදා හමු වෙන බලාපොරොත්තු සමහරව වෙන්න බැරි වෙයි හරි එහෙනම් එකත් කියන ගමන් මම යනවා ප්‍රාර්ථනා කරනවා හැමදාම සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක්